සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමසිද්ධිකං අනවසේසිකං සීලපත්තං යතා පරිහරෙයේ ඒවං සචින්තෙ මනුරක්කේ පත්ථයනු දිසං අගත පුබ්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනයක ගාථාවක් වශයෙන් මේ දේශනය පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාන්න සිහිපත් කරමින් කෘතවේදිත්වයෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්‍රවාලේ සූයමින් නමින් ආස්පස ශක්වල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොස්තර මහත්මයාත් මේ දෙසට මෙත යොමා සිත යොමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මාතෘකාසල ධර්ම දේශනයේ ජාතක පාළියේ ඒකක නිපාතේන දේශනාව. ගාථාවේ තේරුම සමපිච්චකං මුවවිතකේ කිරී ඇස්සා වූ අනවශේෂකං තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිරෙන්නේ නැතුව යථා පරිහරණයේ යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්ෂේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි. පත්ථයානෝ දිසං අගත සුබ්බං සිහිනකින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතුයි කියන එකයි ගාථාවේ තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වා පිරවන්නටුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය යුතු නිවන් දෙසට යන පිණිස සමාගේ සිත ආරක්ෂා කටයුතුයි කියන උපදේශයන් මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍ර දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පිරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසයන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් ගලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරත එතුමේ වඩා නැතිීමේ ගැනීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සන්නිපාතයක් ඇති වෙන එතෙන්ද. එසේ නමුත් මහණෙනි යම්කිසි පුද්ගලයෙකුට සාධ අපරාධකාරී කියලා හිතමු. ඒ පුද්ගලයාට දෙනවා
මුවමිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාද නැද්දෙන් බිඳක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පස්යෙන් යනවා පඩුවක් අමෝරාගත් වදකේ. බිඳක් හරි මේ තෙල් ඉහිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඕක නියම. මානිනි මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා ජයග්‍රහණය ලැබන ජීවිත ආරක්ෂාව වෙනවා. බිඳක්වත් ඔහුගෙන් තෙල් බිඳක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මානිනි ඒ විදිහේ විශාල ජන සන්නිපාතයක් නැතුම් ජයුම් කෙලි සෙල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් විශේෂ තියාගෙන බිඳක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගෙලිරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමින් මේ ගාථාව දේශනා කෙලේ. ඒකට සරුවඥන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළා. තථාගතයන් වහන්සේද පූර්ව ජාතියේක මේ වාගේ හාස්කම සිදකලා කියලා. විශ්ව සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත්ත ජාතක දේශනේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් නෙමෙයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. ඔක්කොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ ඉසිපතනාරාම නිගදාගෙරි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට රජමැදුරට නිතර නිතර ආරාධනා කරනවා දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පැන්තිලි ගැන්වීම, දන් බෙදීම, දානි වන්දලා අවසානයේදී පාත්‍ර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජ කුමාරයා. අනිත් කුමාරවරුන්ට වඩා සමීප කාර්යයේ පසේ බුදුවරයන් වහන්සේ ඇසුරු කරනවා. එක් දවසක් මේ රාජ කුමාරයා ඇව ස්වාමීනි මට සාජ්‍ය ලැබෙයිද යම් කියකින් කියලා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ ළමොත් ඔබ අර ඉෂේ තියාගත්ත තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙන යන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් දෙතොත් ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි මේ ගමන බොහෝම දුෂ්කර ගමනක්. මනුෂ්‍ය වාසයක් ඇති ප්‍රදේශවල අමනුෂ්‍යෝ ගාන්ධාර නගර කියලා මවා ගන්නවා සල්පි. අශපින්න වෙන කන පින්න වෙන නැහැ ජීව කය පින්න වෙන නානා ප්‍රකාර විදිහේ සල්පිල්ම වා ගන්නවා. ඒ අස්තෝ දියාංගනාවන් වාගේ ශරසින ඒ යන්නේ නැත්තම් පොළව වා ගන්නවා. ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට එහා නැතුව තමන් මනස සිහියෙන් මන අවදියෙන් ඒ කාන්තර මාර්ගෝලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් මේ රාජ්‍ය ලබන්න ගන්ධාර රටේ. ඉතින් මේ විතරේ යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන්නේ ඇති. මොකෙන් බුදුරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් 500කට අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවතුවා. උපදෙස් දුන්නා යම යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්න. අවදීන් සිටින්න කියලා. මේ දේශනේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේගේ උපදෙස් ලබාගෙන මව්පියන් දෙවැඳලා යන්න පිටත් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකින් සූදානම් වුණා. ඒකලට එකතු වෙන්නේ මෙතුමා කියා හිටියා ඔය කිසිවෙත් එන්න එපා, ඔයත් අනුසරේ වැටෙන්න පුළුවන්, මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා, මම යන්නේ සූදානම් වෙලා. පංචාය දසන්නත් දෙවෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතර මඟ නවතින්න සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාර රටට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මේ කුමාරුරු කිව්වා අපි යන්නේ සම්මුහාසයේ සාධ්‍ය කාලය අපි සහයෝගය දෙන්නයි.
සමුන්නාසේ වගේ අපි ප්‍රවේශණයෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යනතන පිළිත් නූල් ඇදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. ඉඳාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍ය යුතුව මවාගෙන පස්යෙන් එනවා. මෙතුමාත් මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, ඉරේක ගන්න මේක දිහා ආරාධනා කරනවා. උදාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව එතුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගංගා රටේ නගරයක පිහිටෙන්නේ ඉස්සරේ තියෙනවා අම්බලමක් මේකට ඇතුළු වුණා. කෙරෙක් නෝල රාවමට ඇදගෙන ඇතුළු වුණා. යක්ෂණියට ඇතුළට යන්න බැරුව කඩිතනේ වාඩි වුණා. එදා හවස් වරුවේ දාසපුරාම උයනේ සැරිසරු රජතුමා සතුනි වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙතෙකට ගිහින් කිව්වා අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිරිය ඇටගෙන ඉන්න වෙලාවේ. එමෙතියා ගිහින් කිව්වා මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. කිව්වා මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න මං එක තරහ වෙලා. පස්සේ එමෙතියා ඒ ඇතුලට ගිහිල්ලා රාජකුමාරයෙන් එහා මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ ආරක්ෂාව නැහෙනේ. නෑ මගේ බිරිඳක් නෙමෙයි යක්ෂණියක්. මායිස පැමිණි ප්‍රශ්නාම කෑලේ ඔයත් තමයි මාත් අල්ලා ගන්න එන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. පස්සේ ඇවිල්ලා ආයමත් ඒ කාන්තාවට කිව්වා ඔබ යක්ෂණියක් කියන්නේ ඔව් ස්වාමී වරුවම තමයි තරහ වුණාම යක්ෂණිය කියනවා පෙරේති කියනවා මගේ ස්වාමියා තමයි කිව්වා. පස්සේ ඉතින් රජුලුවන් ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුලු හොඳටම මොලා වෙලා දැන් ස්වාමී අතහැරියා නම් රාජ සම්පතක එන්න කියන්නේ කියලා මම අතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. මාලිගාවට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා මේ ස්වාමීනි මං ආගන්තුක කාන්තාවක් නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් ක්‍රමයක් නෑ රටේ. එහෙනම් මට මාලිගාවේ ඉවත් ස්වාධීන බව දෙන්න. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද පේනවා නම් රාගේ මහේශිකාවක් හැටේට අභිෂේකයක් කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිසේ නිින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයන් ඔක්කොම එක අස්සන ඇවිල්ලා රජතුමා ඇතුළු විශෝවරු සේවක සේවික ඔක්කොම කාලා විනාශ කළා. පසුදා උදෑසන රාජසේනාවේ තියෙන නැතිමිතුරුන්ද දොර අරින්නේ නැති නිසා බඩු මහසුරේට කියලා දොරවල් කැටුවා. දැලුවම ඔක්කොම ඇතිසැකිලි. පස්සේ හැමෝම විශ්මිත පස් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්වා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ගියේ හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද? අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්න කියලා. දින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා. ඒ කාලේ සමන් විහිිතේ පිරිවර මේ බුදු පිරිසයි එදා ඒ කාලේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්ප්‍රජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත්වුණේ සමන් වහන්සේ කෙනෙකු පහදා දුන්නා. මෙතෙන්දි පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයේට දෙවියන් වාගේ වෙලා රවටන වෙලාවේ දේවා හැවතෙන්නේ නැතුව මනා සිහියෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව හත් දවසක් තිස්සේ දුර්ග මාර්ගයේ ගමන් කළ රාජ්‍යයට පත්වුනේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වාසේ මේ ජනපද කල්යාණේ සූත්‍රයේ විවරණේ දෙලේ. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රණිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරය. මේ ගාථාවේ සඳහන් කළ මුලතම නිදසුන. ඒ කියන්නේ මෝවිතෙක් කිරුණාව තෙල් පාත්‍රයක් තියෙනවා. මේ තෙල් පාත්‍රයේ දෙනවා
යම්කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්නර ජනපද කල්යාණයේ නැතුම් යවුන් දක්වන කෙවර මැද්දෙන් යන්න. එක බිනාස්කාරය හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මෙහෙම සිදුවෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දමනයේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. විශේෂ තියෙන තෙල් පාත්‍රයේ වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාව කායගත සතිය. බිලක්වත් හැලෙනවා නම් ඒ තමයි කායගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. ඒතොට මේ කියන ක්ලේශ ධර්මයන්ට යට නොවන හැටියට දිලක්වත් ඉහිරෙන්නේ නැතුව සතෝ සම්ප්‍රජානකාරීව කායගත සතියේ වැඩනවා නම් නොගේරු නිවන් දෙකට යාගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ජාති කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. චිත්තේ කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ. චිත්ත පරමාර්ථයේ, චෛතසික පරමාර්ථයේ, රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයේ කියලා. ඒ නිර්වාණ පරමාර්ථය කියනෙම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකික කොටසක් ලෝකෝත්තරයි. චෛතසික පරමාර්ථයේ කියෙමයි රූප පරමාර්ථයේ කියෙම ලෞකිකයි. ලෝකේටයි තියෙන්නේ. මේ චිත්ත පරමාර්ථයේ එකල චිත්තය කියන්නේ මොකක් නිසාද? චිත්තය කියන්නේ යම්කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආරම්මණං විජානාති යති අත්තු. අරමුණු දැනගන්නේ, අරමුණු සිතන්නේ යමක්ද, ඒක තමයි චිත්තය කියන්නේ. තං චින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං ප්‍රායෝගික ධර්මයන්ගේ පෙරමුණ වීම තමයි මේ ක්‍රියාකාරීත්වය. ප්‍රායෝගික ධර්මයන්ගේ කලින් පෙරමුණ වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පටිපට්ඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය. නාම රූප පදත්තානං නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව. සිතේ ලක්ෂණය චින්තනයයි. සිතේ ක්‍රියාකාරීත්වයේ සාධිත යන්නේ පෙරමුණේ පවස්නා බවයි. නායකත්වයෙන් පවස්නා බවයි. සිත වැටෙන ආකාරය අතරක් නැර පවතින බවයි. එකින් එකට ධම්මයල් පුරුත් වෙනවාද සිතින් සිතට ගැළපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්තසාගවා චිතං කම්ම කිලේසේහි චිතං සාහෙති වා තථා කිනෝති අත්ථ සම්සානං විචිත්තාරම්මනං චිතාති. මේ ටීකාගත ගාථාවක්. සිත ඇඳෙමින් සඳහා අධ්‍යක් වූ අර්ථ හයක් මෙතන තියෙනවා. විචිත්ත කරණ චිත්තං චිත කියන දේ විචිත්‍ර දේවල් සිද්ධ කරනවා. මේ ලෝකියම් තාක් නිර්මාණ තියෙනවා නම් ඒ නිර්මාණයේ කර්තෘතුමා තමයි චිත. ජීවල් හදන්නේ චිත. යාන වාහන හදන්නේ චිත. අවියවද හදන්නේ චිත. චිත්‍ර කර්ම හදන්නේ චිත. චෛත්‍යයක් හදන්නේ චිත. යාරයක් ගොඩනැගිල්ල පිළි කරන්නේ සිත. පාරවල් හදන්නේ සිත. එවාගේම දරුවන් හදන්නේ සිත. ශිෂ්‍යයන් හදන්නේ සිත. රටක් හදන්නේ සිත. ලෝකය හදන්නේ සිත. මහපොළොව හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහපොළොව නම් මැව්වද කියලා. නෑ, මැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහපොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විචිත්‍ර දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළ කියලා.
යම් කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් සිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍රු දේවල් නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතාවේවා මේ සිත ස්වභාවයෙන්ම විචිත්‍රුයි. තමාම විචිත්‍රුයි. වෙලාකට සන්තෝෂ සිතක්. වෙලාකට ආනන්ද සිතක්. වෙලාකට ශෝකාන්විත සිතක්. වෙලාකට ඇලෙන සිතක්. වෙලාවකට තරහ හිතක්. වෙලාවකට ඉහිමිච්චි හිතක්. වෙලාවකට බයජනක සිතක්. ඔය වාගේ එක එක ආකාරයෙන් විශ්වලා ගන්න. එක එක ආකාරයෙන් සිත විශ්වලා ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරීත්ව උදයි මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විචිතුරුයි. වෙලාවකට ධානලාභී හිතක්. වෙලාවකට අභිඥාලාභී හිතක්. වෙලාවකට මාර්ගපාලාභී හිතක්. විලාත ධ්‍යානලාභී ඥාන සමාපත්තිලාභී හිත කොහොම සිතේ ස්වභාවය විචිතුරුයි. ඒක නිසා විචිතුරු වර්ථයෙන් සිත සිත්තේ කියලා කියනවා. අත්තනම චිත්තතාවය. සිතං කම්මතිලේසේහි. අනික මේ සිත ගොඩ නැගිලා තියෙන කර්මක්ලයක් කියන නිසායි. ඔය චිතේ චිතේ කියන්නේ දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගු වර්ථයෙන්. චෛත්‍යය කියනවා. ඒ වගේ මේ චිත්ත සංකානේ ගොඩ නැගුණේ කවුරු නිසාද? කම්ම පිළේසෙහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? මේ දේශනාක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිගන්නාලද සිත කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත්ව සිටියා. පූර්ව ජාතිය හේතුවා මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන් විසිතිවිලි අරුව. දැන් අද මනුෂ්‍යෝ හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝක නම් දුකයි දෙව්ලෝකට යන්න දැක්කම හොඳයි කියලා හිතනවානේ. ඒ වගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ යන්න හොඳයි. මොකද පින්දාම් කරගන්න. මනුෂ්‍ය වාසයෙන් උපන්නොත් දන් දෙන්නේ සීල රැකෙන්න භාවනා කරන්න බණ අහන්න ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. එතකොට අපි එදා මනුෂ්‍ය ලෝකය යන හිතනකොට මේ මනුෂ්‍ය ආත්මයේ කියන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහක් ආතන 12ක් ධාතු 18ක් කියලා හිතුවේත් නැහැ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් කියලා හිතුවේත් නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපැත්තේ නාත්මයක් කියලා හිතුවේත් නැහැ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකේ තමයි හොඳම තැන කියලා. අන්න ඒක තැළුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අන්න උපක්ලේශය. ඊළඟට මට මනුෂ්‍ය ලෝකේම ඕනේ. මනුෂ්‍ය ආත්මාත්ම භාවයක්ම ඕනේ. අන්න උපාදානය කරානේ. දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි තුන අකුසල් සිතක එදා පහළ වුණා. ඒක මේ අපාගාමී අකුසලයක් එහෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිතක්. එතකොට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා. ඒක සුදුසු පින්කමක් කරන්න. ඒක දානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවරෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකට කියන්නේ සංකාර කියලා. ඒ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මයේ රැස් කරන කොට අන්න ඒකට කියන්නේ කර්ම භවය කියලා. ඒතකොට සංස්කාරයේ මුලින් ඇති වුණා, ඊළඟ කර්ම භවය සිද්ධ වුණා. අන්න කර්මවත් ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මය සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නිමෙිට පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ වීමෙන් තමයි කුසලේ පහළ වුණේ. ඊටවට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භාවයයි ඊළඟට අවිද්‍යා සංඥා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වුණා. ඒ හේතු තුන පමණක් නෙමෙයි. ඔය හේතු තුන පහළ වෙන සිටියේ තියෙන චිත්තචෛතසික ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ද පක්ෂපාත උඩ. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල හිතේ කියලා හිතමු.
පළවෙනි ලෝභ මූල අකුසල හේතුයේ තියෙනවා ධර්මතා මිශ්‍රා. සර්වචිත්ත සාධාන හතක් තියෙනවානේ. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසකාර කියලා හතක් තියෙනවානේ. ඒ හතයි ප්‍රකේණික කියලා හයක් තියෙනවානේ. විතර්ක, විචාර, අභිමෝක්ක, විරිය, ප්‍රීති, ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාන වෙනවා. නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡායසික වශයෙන් මෝහ, අහිරික, අනුත්තාප, උද්දච්ච කියලා මෝහ චතුස්කයේ පහළ වෙනවා. දැන් ඒකවල 17යි. ඊළාට ලෝභ, දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. සිතත් එක 20යි. දැන් ඒකවල එතන මෝහ කියන්නේ නෙන්න අවිද්‍යාව. ලෝභ කියන්නේ නෙන්න තණ්හාව. දිට්ඨි කියන්නේ නෙන්න උපාදානය. මේ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචාර ධර්ම 20ක් එක සිතේ පහළ වුණා. මේ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හඳුන්වන්නේ. අර සර්වචිත්ත සාධාන ප්‍රතිනෙක චෛතසික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා, සහයෝගී වුණා. ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණ කුසලයක් කරන්ද. උපනේත්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුණේ. ඒතතේ ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ජවම් විපේත කුසල කර්මයේ සිහි වුණා. අන්න සිහිනීම නිසා ඒ භවයේ චුතේ තැන තුරුව ඒ කුසල කර්මයේ සංරූපව මෙලොව අපි පටිසන්ධි විඥානයේ පහළ වුණා. පටිසන්ධි විඥානයේ තනිකර පහළ වුණා නෙමෙයි. පටිසන්ධි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපයි මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයද කියන්නේ නාම විලාද රූපයට රූප කියලා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්ධි විඥානයේ පහළ වුණා. ඒ පටිසන්ධි විඥානයේ අපේතම සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික වැනි මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ සිතේ තියෙන චිත්තචෛත්‍ය ධර්ම 34ක් තියෙනවා මොනවද? අර මුලින් කියපු සාරෝචිත සාධාන 7යි, ප්‍රතිනෙක 6යි, 13යි, සෝමන සාධාන 19ක් තියෙනවා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජසතා 7යි. කාය පස්සන්දි, චිත්ත පස්සන්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය සම්මඤ්ඤතා, චිත්ත සම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුපතා, චිත්ත උජ්ජුපතා කියලා අකින 12යි, 19යි. ඒ 19 අතන 13යි, 32යි. ප්‍රඥා, ඉන්ද්‍රියවත්, අමෝහ චෛතසිකයයි 33යි. සිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අර පටිසන්ධි විපාක සිතේ පහළ වුණා. ඒකෝතේ චෛතසික ධර්ම 33 නාමයයි. ඒ චෛතසික ධර්මත් චිත්ත චෛතසික ධර්මයත් එක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වාචික දශක කියලා. රූප නිති තුනක් පහළ වන 10 නිති තුනක්. එයින් කාය දශක තියෙන්නේ පතනීය, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, කාය ප්‍රසාදී. ඔය 10යි. භාදසිතේ අර වගේ පතනීය, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, භව රූපයයි. 10යි. වස්තු දශකේ පතනීය, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රේ, හදේ වස්තු. ඔය කියන රූප 10යි. මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති 3. එතකොට මෙන්න මේ පටිසන්ධි විඥානය කවුරු විසින්ද ගොඩනැංගුවේ උපදෙන්නේ? අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ. අන්න ඒකයි චිතං සම්ම ක්ලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසින්නේ මේ පටිසන්ධි විඥානයේ ගොඩනැගුවේ. පටිසන්ධි විඥානයේ ගොඩනැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග සිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ සිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍යයේ චක්ඛෝ, ශෝතේ, ඝාන, දිව, ප්‍රසාද රූපස් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්න කාලේ වෙන අරමුණු ගන්නේ නෑ. නමුත් මනෝද්වාරික වශයෙන් කුසල වූද අකුසල වූද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්න කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුම හිතන දේවල් දරුවාටත් දැනෙනවා.
එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාසීලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපිය හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපිය නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතිනේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළිය දකිනවා. දැන තේන වාසිතෙන කොට ඉඳුරම් මුහුකුරා ගියාම තමයි ඒ సంతානෙට මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්ලේශات අලෝභ අදෝ සමෝහ ආදී කුසල මූලක් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළා පබස්සනේ නිදම් විච්ඡේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ලේහි උපක්ලේශං කියලා. ප්‍රතිසන්දේ ජනක කර්මයෙන් හටගත් විපාක විඥානේ බොහොම පිස්කිරිසුදයි. ඒ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ සමුදාචාර වශයෙන් නැහැ. ඒකිත පිරිසිදු ඒකයි පබස්සනෙ නිදන් කියා දේශනා කළ ඒකිත බොහොම පිරිසිදුයි. නමුත් දැන තේන වාසයේදී දොරටු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසව මනසකාරය නිසා හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ෙන් අපිරිසිදු වෙනවා. ඒකයි සරුවක් යන වාසයේ තන දේශනා කළේ. ඒතොත් ඊළඟ සඳහන් වෙන්නේ සිතං කම්මේ කෙලේශේහි සිතං සායති වාසක හතරෙනි ආර්ථේනේ සිත පිළිබඳ ආර්ථේ හතරෙනි එක මොකක්ද? සිතං සායති. සිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය. මේ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා. එතකොට මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන ආත්ම භාවය සිත ආරක්ෂා කරගන්නවා, සිත රකිනවා, සිත සැකගන්නවා. ඒක නිසා සිතං කියලා කියනවා. කොහොමද ඒක ගන්නෙ? දැන් පටිසන්ධිගත සිතෙන් අනුසුරුව පහළගෙන භවංග සිත්තේලිය මෙන්න භවසංග භූතං භවංගං කියලා හඳුන්වනවා. මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරාව බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩිම පහළ වෙන්නේ භවංග සිත්මයි. ජවන් සිත් වශයෙන් චක්ඛුද්වාරික ජවන් සිත්, සෝතද්වාරික, ධානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික, මනෝද්වාරික ජවන් සිත් පහළ වෙනවනේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානක චිත්ත වේතයක දීති සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යනවා භවංග සිත්. ජවන් සිත්යක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග සිත් තමයි පහළ වෙන්නේ. ඔය භවංග සිත්ෙන් තමයි යසේ ශරීරයෙහි කර්මජ රූප සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්න ජනක කර්මයෙන්නේ චක්ඛු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රය රූපය, අධේ රූපය, මේවා කර්මජ රූප. බොවන් ජනක කර්මයේ පිහිටගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. එතකොට ජනක කර්මයේ යම් තාක් ශක්තිමන්ත නම් ඒ තරමට මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනක කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්ත තේලියේ පවතගෙන යන්නේ. ඒ නිසා මේ ස්කන්ධ කූඩුව නැති තයිත්‍ය නැත්තන් චිත්තකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ සංතානං ඔන්න පස්වෙනි අර්ථය. කිනෝති අර්ථ සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත්, කනට යමක් ඇහුණත්, නාසිකාට යමක් අරමුණුණත්, දිවට යමක් අරමුණුණත්, කයට අරමුණුණත්, හිතෙන් අරමුණු ගත්තත් එක්ක ලෝභය එක දෝෂේ එක මොහය. ලෝභේනවා නම් ලෝභ මොහ. දේශේනකොට දේශ මොහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව් කරනවා, දස අකුසල් කරනවා, සමාධි පංචානන් තරිය ප්‍රවා කරනවා, නානා ප්‍රකාර අකුසල් රැස් කරනවා. මේකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම සද්ධාව, සීලය, ශ්‍රද්ධය, ත්‍යාගය, ඥානය මේවා උපදවාගෙන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දෙව්ලෝක පතනවා, බඹලෝක පතනවා, රජසප පතනවා, ධන සම්පත් පතනවා, රූප සම්පත් පතනවා, මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඒතෝතනි ස්කන්ධ පරම්පරාව මෙලවත්
මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝති අත්ථ සංඛානං ආත්ම සංඛානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද සිත්තේ කියලා කියනවා. විචිත්තාරම්ම නන්තික ඒ කියන්නේ මේ සිත විෂපුරු අන්දමින් අරමුණු ගන්නවා. එකම නෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතනොත් හිතනවා, පුදුම විදියට පුදුම ශීඝ්‍ර ධාවනයෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්න ඒක නිසා විෂතුරු අරමුණු ගන්න බැරිද චිත්තයට චිත්තය කියලා කියනවා. දැන් එතකොට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විෂතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. තමාම විෂතුරු දරින් චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන නිසා චිත්තය. ඊවැගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ රකින නිසා චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ වර්ධනය කරන නිසා චිත්තය. විෂතුරු අරමුණු ගන්නා දරින් චිත්තය. කොන චිත්තයේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඊට දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවා 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටත් එක්ක ලෝකෝත්තර සිත් පහකින් තියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන එක වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ටිකක් වෙන් කරලා ගන්න ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ අර ඉතිරි චිත්තචෛතසික ධර්මයන් මේ ලෝක ධාතුෙහි පවත්නා මිනිසයන් පහළ වේදවා. එිනොත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නෙමෙයි මිනිස් ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් එයාටත් උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි. අයතක සිත් 18න් අසතෝත්පාදේ හැර 17යි. 12යි 18යි 19යි. මහා කුසල 8යි, මහා විපාක 8යි 16යි. 45යි. ඊළඟට රූපාවචර කුසල 5යි, අරූපාවචර කුසල 4යි 9යි. එතකොට 54යි. ඔන්න මේ ටිකේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ 9 ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් නියති සිත් වශයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථාවකදක් වෙනවානේ. එයින් විපාක ක්‍රියා කියනවාට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මත විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. එතන ලෞකික විපාක ශක්තියනවා 32ක්. ඊළඟට ෘතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාවෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට. මනෝද්වාර ආවර්ජන, පංචද්වාර ආවර්ජන. ඕවාම් අව්‍යාකෘති. ඒ හැර කුසල අකුසල වශයෙන් පහළ වෙන්න තියෙනවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක්. එමනවාද අකුසල සිත් 12යි, ආමාචර කුසල සිත් 8යි, මාර්ගගත කුසල සිත් 9යි. සියල්ල එකතු වුණාම 29යි. මෙන්න මේ 29 නිසා 29ෙන් 12 තමයි වැඩදායකයි. 17ක් වැඩදායකයි. ඒ වැඩදායක 17නොත් භව සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථයේ සුළුයි. නැත්තම් తాවකාලිකයි, වෙනස් වෙන සුළුයි. ඒක මධ්‍යමයි, ප්‍රණීත නැහැ. නිවන් සසාගෙන ඒ කුසල සිත් 17 වැඩුවක් තමයි ඒක ප්‍රණීත පිටක් බාටපත් වෙන්නේ.
එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොටවදාලේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩිමේ ආනිසංශ කියන සූත්‍ර 68ක්. ඒ තරම් සවිස්තර ආනිසංශයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයෙ තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන්නේ කායගත සතියේ පළමුවෙන් ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. හතරවැන්නේ ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්නේ ධාතු මනසිකාර්යයයි. අයේකිත 14 දක්වා නව සීවිතිකයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතියේ වර්ණ සසින වශයෙන් අතරාකාරයි. නීල කසනය, පීත කසනය, ලෝහිත කසනය, ඕදාස කසනය කියේ. එතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. දත්ති ශාකාරයේ අරගත්තොත් ඒක ප්‍රතිකූල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දත්ති ශාකාරය කියන දේශාදී කොට්ටාස වල නිල් පාට අරමුණු කරගෙන නීල කසනයක්, කහ පාට අරමුණු කරගෙන පීත කසනයක්, ලේ පාට අරමුණු කරගෙන ලෝහිත කසනයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසනයක් කියන කසන වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩි වෙනින් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ වැඩි වෙනින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර වැඩිනේ කසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කායගත සතිය බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් දහසක් කටයුතු මැද්දේ විෂරමසළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනි අතරක් නැර කායගත සතිය වඩන්නේ කියන ගැන ඊළඟට හඳුන්වන්න තියෙන්නේ. පින්නතුන් අහලා තියෙනවා නේද සිද්ධියක්? දමදෙව කුරුරාට කම්මාස ධම්ම නියංගමේ මෙහි නිවාසලා ඉන්න ආශ්‍රමයකට කුඩා ගිරාපතෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි, ගමින් ගමනේ ගමින් ගම මේ සතුන් ළමා ක්‍රීඩා දක්වන නළුවෙකු අතින් ගිරාපතෙක් අමතකු වුණා එතෙන්දි. මේ ගිරාපතවා මෙහි නිවාසලා හදාගත්තා. ගිරාපතවා හදාගෙන යත් නමස් කිව බුද්ධ රක්කෙට කියලා. සංඝ ඉස්තිවිදීන් වහන්සේ දිනක් මේ බුද්ධ රාජ්‍යයට කතා කරලා කිව්වා බුද්ධ රාජ්‍යයට අපි පැවිද්දු. පැවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිතරම ඉන්න එපා, භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරයට සැකෙල්ලක් කියලා හිතාගෙන අත්යේ 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 කියන එක කීයක ඉඳලා කිව්වා. මේක තමයි අතරක් නැහැ කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. ගතිංසාකාරයෙන් අතික මනසිකාරය. ඉතින් මේ ගිරාපතවන එක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම කෑම කන වෙලාව ඇර නිදා ගන්න වෙලාව ඇර අත්ටි අත්ටි කී කී ඉන්නවා. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතවට මේ වගේ භාවනාවක් කරන්න පුළුවන් වුණේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ. නැත්තම් දන්නේ නැහැනේ මේක. ඉතින් මේ ගිරාපතවා දැන් ඉතින් ගහක් උඩට ගියා. උරණා පුරට ගියා. වහලෙ උදේ වාඩි වුණා. කොතනින් එකක් අත්තිය 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 කියේක ඉන්නවා. එක දවසක් තොරණක් අග අවසපෙමින් ඉන්නකොට උපුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපතව ඩැහැගත්තා. සාම නිවිනවාසල අත්කොල සංගහලා වේගෙන් මේ උකුස්සාගෙන් මේ ගිරාපතව මුදවාගත්තා. මුදවාගෙන ගිරාපතවට සාත්‍ය සප්පායම් කරලා ඇහුවා බුද්ධ රාජ්‍යයේ උකුස්සා ඩැහැගෙන යද්දී මොකක්ද හිතුනේ? යා හිටිය ආර්යාවනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැහගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයේ ඔබට මේ ජීවිතේ මගපල නිවන් නොලැබුණත් මේක නැති නිවන් දැකින් අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ ගිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනැත්තා සුගතියේ කෙපෙදලා
අවුරුදු 236කට පස්සේ බුද්ධ වර්ෂ 236 ලංකාවේ බුද්ධ ආගම ඇති වුණේ. ලංකාවේ බුද්ධ ආගම ජීවුනේ තියෙන කාලේ අනුරාධපුරයේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලස්සන ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැවිදුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැවිදිච්ච ගාපතම් පෙර පුරුද්දට ආර්ථික භාවනාව යදුවා. ඉතින් යන්නේනකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වැඩනවා. ඉදා ගිරාපත වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත් පිළිවෙත් නිමවා පාසල කීවර ධරව නිහිතලේ සිට අනුරාධපුරේ බලා වඩිනු අපින්ද පාතේ. අනුරාධපුරයේ කුණජේක සර්ම කුල කාන්තාවක් සමන්ගේ ස්වාමියාට අඳදබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යන සමන්ගේ මව්පියන්ගේ ගමට හිමිදිරි පාන්දර. මෙතුමියේ තරුණ වයසේ සිටියේ කුල කාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම ශෝභා සම්පන්නයි. මේ කැලැත්තියේ කාමරාග සිතක් පහළ වෙන නරක හිතකින් කියලා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සේ අස්සේ කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අතික භාවනාවේ. අර සිනාවනේ ශබ්ද ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සේ අස්සේ කියනින්ම දැලුවා. බාන කොට අර සිනාවනේ කාන්තාවගේ දත් හැපේලිය තහල පිනුවා. දත්කට තේලිය තමනක් මේ ඉස්සබල සපටන් දෙපතුල දක්වා ඇති සැකිල්ල නැගී පෙනුණා. ඒ වෙලාව උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ හිත කිවරේම සෞතලක්ෂණ සාර්ය හත්යේට පත් වුණා. ඉතින් මේ කුල කාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුල කාන්තාවක් ගියාම දැක්කද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ නැහැ කාන්තාවක්ද කියලා ඇටක කෙල්ලක් ගියා කියලා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නැර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපතවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අරියතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ ගෙනින් වාසල පුරුදු කළ දුන්න භවන්නාවක් ඒක ලැබීම නිසා සුගති ලෝකයේ උත්පත්ති ලැබුවා. ඊළඟට මනුලෝක පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්න ඕනේ අතරක් නැර යම් කිසි භවනා මනුෂ්‍ය කාර්යයක් දියුණු කරන්න. ඒකට මේ රැයේ දවල් වෙලාවක් නෙමෙයි නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහියේ පිහිටුවාගෙන සමාත ගැලපෙන භාවනා මනසිකාරයක් ප්‍රෑන්දාවල් භාවිතා කළ යුතු තියෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දිය ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිත තමන් යෝනිතව මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවන් සිත්. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුසය ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුසය කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බවට පත්ව කෙලෙස් හතකට නමක්. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිත්තානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය. ඕවා තමයි බලගතු කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර හැසිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුදම එක පාට පහළ වෙනවා. ඒක පාට පහළ වෙන එක නිසා මේකට අවශ්‍යය කියලා කියන්නේ. දැන් අපි කුසල් කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහළ වෙන්නේ කොලෝභයක් එක්ක දෝෂයක් එක්ක මෝහයක් මොකක් හරි උපක්ලේශයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුසය ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන්න තියෙන අකුසල චිත්ත වේග වළක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර හිසේ තියෙන තෙල් පාත්‍රයෙන් බිඳක්වත් හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්යෙන් යන වදකයා ගෙල ගසා දානවා වගේ තමන්ගේ කුසල ධර්ම නෙමෙත් ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා.
අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවඥන් වහන්සේ ජනපද කල්යාණ සූත්‍රයේ උගන්වන්නේ තෙල් පාත්‍රයක් බිඳක්වත් ඉහිරෙන්නේ නැතුව ඉස උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුම් ගැවුම් සල් මේ දක්වන මේ රගමණලක් නැද්දෙන් ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාද පමුණුවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයෙහි උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය වැනි භාවනා මනසිකාරයකින් නිරන්තරයෙන් සතිමන්ත කුසල්සිතින් ජීවත් වේ යුතුයි පැවැත්ව යුතුය මක් නිසාද නොමියෙරු දිශාවට යන්නයි. මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, කැටිසේ ගතිය, ත්‍රිලක්ෂාණියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදීතන මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල ත්‍රිසං අපාදන මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල ප්‍රේතාපාතන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයේ මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල දී ලෝක හයත රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යෙරෝම තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුලේමයි. ඔය සක්කාය කියලා ලෝකයේ ඇතුලේ තමයි මෙච්චර කල්ලාක් අපි ඇතුලේ. ඒ වැඩියෙන් අපි ඇතුලේ මේ පාතාල ලෝකේ. නරකා දේශතර අපායි. සමත්තත් හේනාම චක්කාරෝ අපාය සකගේ සදිසා කියලා දේශනා කළේ එකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රසුද්ධිනෙක් නම් ඒ ඇත්තට සුවපිය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අට කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන් ඇතුලලා තියෙන්නේ. තාවකාලික වශයෙන් මනලෝට දෙවලෝට බමලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගියෙරු දිශාව නම් අමත මහා නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව තවදාකවත් හිමිකින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අත තේරුම් කරගන්නට ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධිසම්භාර පුරාගෙනාවේ ඔන්නේ නොගියෙරු දිශාවන අමා මහ නිවලට පත් වෙන්නයි. පසේ බුදුරයන් වහන්සේලා දයා සංකල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරගෙන පෙරුම් පුරන්නේ ඔය තත්ත්වයට එන්නයි. අග්‍රස්නායකයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ මේ තත්ත්වයට එන්නයි. නොගියෙරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන එන්නේ නොගියෙරු නිවන් දැසට යන්නයි. සේසෝ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන එන්නේ ඔතනට යන්නයි. එනේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුතියාර කියන්නේ නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්හැවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවද? දුක් ගින්න ආශාය කෙලෙස් ගින්න තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගින්න තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝකමින්න පරිදේවකින්න දුක්ඛමින්න දෝමනස්සකින්න උපායාසකින්න දුක්ගිනේ අටයි. මේලායින් තමයි මිනිස්යෝද දෙවියෝද සිව්පාවෝද තිරිසන් සත්වද ප්‍රේතාපායේ සත්වයෝද බ්‍රහ්ම ලෝකෝම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේයන් මේ වේලාවක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒවා නිවුණු එකම තැනක් වේදවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුම. අනිත් තමයි කෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවං විමනේතෝ සංසිබ්බනේතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින් හිවන බැවින් ගැටලෙන බැවින් කෘෂ්ණාවට කියනවා වාන කියලා. සාය වාන සංකාතාය තණ්හාය නික්ඛන්තස්සා නිබ්බානංති පෞච්චති. ඒ වාන සංඛ්‍යාත වූ කෘෂ්ණාවේ නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගය. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන තැන වා යන්නේ ආ යන්නේ වෙන් කරලා අල්වා යන්නේ දික්ක කරනවා. දික්ක කරලා බො වාස කියලා ඒ වායනෙට බාන දෙකක් එනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. තෘෂ්ණාව නැති තැන
නිර්වාණය පමණයි කෘෂ්ණාට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම කෘෂ්ණාව පිළිලා තියෙනවා. අවිද්‍යාවේ පතම් අවාග්නේ දක්වාම ලෝක ධාතුන කෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාණ කියන මේ ශාන්ත ස්වභාවයට කෘෂ්ණාව අරමුණේ කෘෂ්ණාට අරමුණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව කෘෂ්ණාවෙන් තොර දැරින් නිබ්බාණ කියලා හඳුන්වනවා. ඒකේ ලක්ෂණේ ශාන්ති ලක්ෂණ නිබ්බාණම්. නිර්වාණයේ ලක්ෂණේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි. අච්චුති රසං. ඒක සුතලීමක් නැති බව ක්‍රියාකාරීත්වයයි. ඵලයයි. එතකොට ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සත්‍යයෙන් සුතලීමක් නැත්තා වූ ස්වභාවයක නිර්වාණය තවත් විශේෂිත පද රාශියකින් හඳුන්වනවා. ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පත්මිසග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි. ඒමත් නිසාද සබ්බ සංඛාර සමතෝ මේ ඉපදී ඉපදී බිඳි බිඳි දැවි දැවි පවත්නා සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සම්බූපදීපති නිස්සග්ගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. මොකක්ද මේ සතරාකාර උපදී කියන්නේ? කාම උපදී, කන්ද උපදී, කිලේශ උපදී, අභිසංකාර උපදී කියලා උපදී ජාති හතරක් තියෙනවා. කාම උපදී කියන්නේ කාම කුස්ලාව. කන්ද උපදී කියන්නේ ස්කන්ධ පංචකය. කිලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අභිසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිරුපදික නිර්වාණ ධාතුව. සබ්බ උපදී පත නිස්සග්ගෝ උපදී සියල්ලම අත්හැරෙනවා නිර්වාණයට පැමිණීම. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නැ, පංච උපාදානස්කන්ධයක් නැ, 1500ක් ක්ලේශයන්ගෙන් විදක්වත් නැ, එවාගේම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් විදක්වත් නැ. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. රාමේන සන්නක්ඛය සම්බූපදී පත්නිස්සග්ගෝ සන්නක්ඛය කුස්නාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාගිතේ ඒකයි. නිරෝධෝ මේ නිරෝධයෙන් සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධ කියලා කියයි. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත් පතේච ආපෝ තේජෝ වායෝ නගදති එත් දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත් නාමංච රූපංච ආසේතං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා හේවත් සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරෙම විඥානං නිර්වාණය නිකන් හිතකින් දකින්න බෑ, විශිෂ්ටඥානයෙන් දකින්න ඕනේ. විශිෂ්ටඥානය කියන්නේ සතර මහාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන්නේ ශාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් වෙන්නන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සබ්බතෝ පබං ආස්පසින් ප්‍රභාස්වරයි. එවන නැත්නම් ආස්පසින් බැස ගන්න කොටු පොළවල් තියෙනවා. සම සතිලිස් කර්මස්ථාන ආදී වශයෙන් ආස්පසින් බැස ගන්න කොටු පොළවල් තියෙන තැනක් නිර්වාණය. එත් පතරේක ආපෝ තේජෝ වායෝ නගදති. කියන මහා පොළවක් නැහැ. ජලාශයක් නැහැ. සුළඟක් නැහැ. බින්දරක් නැහැ. එත් දීගාන්ත රස්සංච අනුන්තුලං සුභා සුභං. එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ, මහත් බවක්, අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එතන නාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයේ පැමිණීමේ නාමයයි රූපයයි සියල්ලම රැඳෙනව නවතිනවා. විඥානස නිරෝධේ නෙත්තේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැරේ අතරක් නෑරේ තේලියද දන්වල් කුරුක්කලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ නිරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුජ්ජති කිරුවක් නැතුව විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ
මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේ වාසී දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අභිසාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ. සතිපට්ඨාන සම්්‍යප්පදා නිර්විපාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන්. අපේ සරුවඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහා ශෞර්යයේ තේලා බුදුබා ප්‍රතිරුදිනේ පටන් අසංක කාලපලාක්ෂයක් සිටින්න බුදුබා පතමින් 125,000ක් සරුවඥන් වහන්සේලා සම්මුඛයෙන් දෙනුම් පුරාගෙන ආ. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාලපලාක්ෂයක්ම වශයෙන් බුදුබා පතමින් 380,000ක් සරුවඥන් වහන්සේ සම්මුඛයෙන් දෙනුම් පුරාගෙන ආ. දීපංකර පාදමෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මතු බුදු වෙන බාත නියත වෙලා සමත් තිසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් යසතුරු ආත්භාවය දක්වා ආ. විශාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කොටගෙන කුසිත ජීවි ලෝකේ පහළ වුණා. දසදහස් අස්සක්කල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනෝලෝක පහළ වුණා. 29 වෙනි අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සත් දෙකක් ඇතුළත අභිඥා මේ අස්ස සමාපතිලාභී වුණා. ඊළාට මැදුම් පිළිවෙත හොයන් ඉස්සරෙලා දුෂ්කරක්‍රියාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්ත උපතින් 35 වෙනි වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසනාරූඪව සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ප්‍රේතයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විශාල ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක් සාක්ෂාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්සතියක් ගෙවමින් නිවන් සෝ ලින්දා රක්මාදාදිනේ පිළිගෙන දස දහසක් ලෝක ධාතු එකඳින් දහම් දෙසුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් ප්‍රතිනිවන් දැක්වා. 45 අවුරුද්දම ලෝලේ දේසු දාමි සූමිත අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිස්ථාන බල පිහිටුවා සුදු බුදුරැස් නිහදන දරදා ස්පර්ශයෙන් සුවාසු දාස දාම් කඳ දේශනා කළා. සමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන නිමිපාණක් මෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර ලැබියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිරිනිවන් වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මා රූපෝ මිය පරලෝ ගියා. යදීති යහරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගාවේ සියල්ල ද නස්සාවශේෂ වුණා. මේවා විරහඳ තානක මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දුරුවන් ලීට කඩන් යානවා නැඳුම් පැනඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමුම් දීමෙන් ඇඳුමින් පැනඳුමින් වතෙන් මුලතෙන් ගෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. පිළියෙන් නැතිෙන් මෙතෙන් නිරතුරුව පෙළෙන බැවින් දුකයි. කැමැති සේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක් අනත්ත බැවින් අසුභයි. අනිත්‍ය දුක් අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන් ඥානුභාවයෙන් පාරමී ධර්මයන් ඥානුභාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්හි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් බෝධිපාක්ෂ ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බාටපත් වේවා. සතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.
මාසයක් පාසාම ප්‍රාප්තිදාන ශීර්ෂයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තියේ අද මේ දවසට යෙදුණ මේ වෙලාවේ ධර්ම දේශනය සඳහා වැඩම කරවාගෙන සැමිණෙමින් දෙපාදුවා අසන් පනවා වඩා හිඳුවා රැඳ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්මශ්‍රවණය කිරීමෙන් සිදු කරගන්නා ලද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා. උපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධියේ ප්‍රේස පවතිවා. නමින් අභව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අශ්ලි දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍ය ලාභයක් වේවා. හිතින් මෙලෙන් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා. උපනුපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානීයෙන් අග්‍ර අමාමහ නිවන් සුව ලබත්වා. ආශ්‍යා කරුණාවෙන් පින් පමුණුවා.